දින කිහිපයකට පසු මෙරටින් යලිත් තුන්දහස ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දින වාර්තා වී තිබුණා. ඊයේ දින කොවිඩ් 19 නව ආසාදිතයින් 3306 දෙනෙකු හඳුනා කරනවා. ඊයේ දින වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. දහස ඉක්ම වූ ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 1004ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 501ක්, කළුතරින් 110ක්, කුරුණෑගලින් 113ක් පුත්තලමින් 17ක් කෑගල්ලෙන් 105ක් රත්නපුරෙන් 122ක් ගාල්ලෙන් 120ක් මතරෙන් 168ක් හම්බන්තොටින් 8ක් නුවරළියෙන් 61ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77ක් මතලෙන් 78ක් බදුල්ලෙන් 251ක් මොනරාගලින් 7ක් අම්පාරෙන් 68ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74ක් ත්‍රිකුණාමලෙන් 22ක් අනුරාධපුරෙන් 137ක් පොළොන්නරුවෙන් 51ක් මන්නාරමෙන් 3ක් වවුනියාවෙන් 22ක් මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23ක් කිලිනොච්චි 13ක් සහ යාපනයෙන් ආසාදිතයින් 152ක් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 192,547ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 160,714 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 30,267 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 39ක් පිළිබඳ තොරතුරු තහවුරු කර තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වූයේ 1566ක් ලෙසයි. ඊයේ දින වාර්තා කළ මරණ මැයි මස 17වනදා සිට ජූනි මස 1වනදා දක්වා සිදු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ අතරින් 19 දෙනෙකු කාන්තාවන් වන අතර 20 දෙනෙකු පිරිමි පුත් කලෙයින්. හපුතලී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් පිටරත්මලේ තොටලාගල සහ දඹේ තැන්න යන තේවතුවල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වී තිබෙනවා. බලංගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන මෙම පිරිස එකම බස් රථයකින් හපුතලේ සිට බලංගොඩට ගමන් කර ඇති අතර ඒකොත් 20 වෙනිදා ඇඟලුම් කම්හලේදී සිදු කරන PCR පරීක්ෂණයේදී මෙම බස් රථයේ ගමන් කළ ඇඟලුම් සේවිකාවකට COVID ආසාදිත බව තහවුරු වීමෙන් පසු මෙම පරීක්ෂාව සිදු කර තිබුණා. මෑංගලුම් කම්හලේ සේවිකාවන් 33 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ බවත් ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගත් බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. ඔවුන්ගේ ආශ්‍රිතයින්ද ස්වයං නිරෝධහනිට ලක් කිරීමට මෙවැනි විට පියවරගෙන තිබෙනවා. හැටන් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගත් බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන කොටකල හැරින්ටන් ජනපදය පොරස්ට්‍රික් වත්ත මවුන්ට් වර්නන් වත්ත යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් 28 දෙනා තහවුරු වී තිබුණා. කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ අධි අවධානම් ලෙස හඳුනාගත් දීවර නිවාස, මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිතව සිදු කරන ලද PCR පරීක්ෂණ 413කින් පුද්ගලයන් 162 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනේ වී ඇති බව කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ පවසනවා. අදාළ ආසාදිතයින් මෙනේරි තැන්න, කලුතර උතුර සුනාමි ගම්මානය, උතුරු කලුතර දීවර ගම්මානය, රජවත්ත, ලෝමඩ් වත්ත, 714 උතුරු කලුතර ග්‍රාම නිලධාරී වසම් වලින් වාර්තා වී තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.